ආයුබෝවන් පුංචි දුවල පුතාල හැමෝටම අදත් අපි හම්බ වෙනවා සුපුරුදු විදියටම පුතේ අපේ YouTube වීඩියෝව අංක 13ට උනේ අංක 13 ටියුට් එකේ සාකච්ඡාවත් එක තමයි පුංචි දුවල පුතාල හැමෝම අපි සුපුරුදු විදියටම එකතු වෙන්නේ ඉතින් අපේ පැටවුනේ හැමදාමත් කියනවා වගේ නේද ගොඩාක් අපි වැඩ කරනවා හැබැයි වැඩ කරාට බෑ පුතේ කරන වැඩේ පිළිවෙලට වමනාවෙන් පිරිසිදුවට කරෝතින් තමයි වැඩක ප්‍රතිඵලයක් තියෙන්නේ නිසා අදත් මම කියන්නේ දැන් ගොඩාක් අයගේ මේ YouTube දෙකේ අපි සාකච්ඡා කරන papers tutes මම ගෙනල්ලා පහු බලනවා ඒ බැලුවට පස්සේ මේවා බලලා ටීචර්ස් බැලුවට පස්සේ මමත් ආයිත් පාරක් දෙවෙනි වතාවට චුට්ටක් හරවලා මොනවද ඔයාලා කළා තියෙන්නේ කියලා බලනවා ඒ බැලුවහම සමහර පැටව වැඩ කරපු විදිය දැක්කම ඇත්තටම පුදුමාකාර සතුටක් ඇති වෙනවා හරිම ලස්සනට හරිම පිළිවෙලට කියන හැම වචනයක්ම කියන හැම දෙයක්ම හරියටම අහගෙන ඉඳලා හරියටම වැඩේ කරලා තියෙනවා හැබැයි ඒ අතර සමහර පුංචි පොඩ්ඩෝ ඉන්නවා හැබැයි ඒ අපි කොච්චර බන කිව්වත් කොච්චර ධර්ම දේශනා කරත් ඒව හරියට කනකට ගන්න නැතුව තමන්ගේ හිතුමනාපෙට ඒ විදියට වැඩ කරන පැටවුත් ඉන්නවා ඒ නිසා හැමෝටම ආදරෙන් කියන්නේ පැටවුනේ පුංචි පැටව හැමෝටම කියන්නේ වමනාවෙන් වැඩ කරන්න කරන වැඩේ පිරිසිදුවට පිළිවෙලට තමන්ගේ වැඩක් හැටියට හිතලා වමනාවෙන් කරන්න පුතේ එමෙ නැත්තම් අපි කරන දේ එච්චරම් ප්‍රතිඵලයක් ගන්න අපිට බැරි වෙයි නිසා හැම පුතෙක්ම හැම දුවෙක්ම හොඳට අහගෙන වැඩේ හරියට කරගන්න හරි නේද ඔව් පුතේ පටන් ගත්තක මන් දොස් කිව්ව නෙවෙයි මොකද ඔයාලා දකින්න කරන අඩුපාඩු දැක්කහම ඒව කියන්න ඕනේ ඒව කිව්වොත් තමයි ඔයාලා ඒව හදාගන්නේ ඉතින් බලන්න පුතේ අදත් අපේ ටියුට් එකේ මුලින්ම තියෙන මම මේ මීට කලින් අවස්ථාවල කරපු කොටස් වලින්ම නැවත අභ්‍යාස කීපයක්ම නැවත පාවිච්චි කරලා තියෙන හේතුව තමයි අර සමහර දේවල් අපි කොච්චර කරා සමහර අයට තේරුන්නේ නැහැ කියලා දෙමව්පිය කෝල් කරන ඒ වගේම තමයි අර හැම සතියකම හැම දවසකම අලුතෙන් අපිත් එක්ක එකතු වෙන පැටව ගොඩක් ඉන්නවා දැන් අපි දන්නවා YouTube වුණත් අපි මුලින් ළමයි 100න් 200න් පටන් ගත්තේම දැන් ළමයි 1000 ගණන් වෙලා තියෙනවා ඔන්ලයින් ක්ලාස් වලත් එහෙමයි ළමයි 20න් 30න් 40න් පටන් ගත්ත ක්ලාස් දැන් ළමයි 500ට 600ට 700ට ගිහිල්ලා තියෙන්නේ මේ වගේ එක සතියෙන් සතිය එකතු වෙන පුංචි පැටව නිසා ඉතින් යාල වෙනුවෙන් අපි නැවත සමහර දේවල් ආයෙත් 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 කරනවා එතකොට වෙන්නේ අලුත් පැටවුන්ට අලුතෙන් ඉගෙන ගන්නවා හැබැයි හිටපු පැටව පරණ පැටවුන්ට නැවත කරපු දේ මතක් වෙලා පුංචි පුංචි පටලැවිලි තියෙනම් ඒවා निराකරණය වෙනවා ඉතින් පුතේ අපි එන යමු අංක 13 නිබන්ධනයේ සාකච්ඡාවත් එක්ක අංක 13 හරිනේ බලන්න පිට මුලින්ම තියෙනවර සියවස්සා දශක සෙවීමේ ඒ අභ්‍යාසයක් මම නැවත වරක් දීලා තියෙනවා හේතුව තමයි පොඩි හරි මේ පටලවා ගත්ත පැටව ඉන්නම නම් නැවත ඒක හරියට හිතට ගන්න. උදේ මුලින්ම තියනෝ මම ප්‍රශ්න පහක් දීලා තියෙනවා මෙන්න මේ දීලා තියෙන වර්ෂ අයිති වෙන්නේ කීවෙනි සියවසේ මොන දශකයටද කියලා ඔයාලා පහල තියෙන තිත්තිරි දිගේ ලියන්න ඕනේ පළවෙනි එක තියෙන්නේ 1796 නේ 1796 කීවෙනි සියවසේ කීවෙනි දශකයේද කියලා තමයි අපෙන් අහන්නේ පුතාට පේනවා අපි අර සාමාන්‍ය ක්‍රමයක් ඉගෙන ගත්ත මතකයිද අයි පුංචි ක්‍රමයක් ඉගෙන ගත්තේ මොකද්ද සියවස හොයාගන්න පුළුවනි මෙන්න මේ කොටසට දැන් මෙතන තියෙන්නේ කීයද 17යි මෙන්න මෙතෙන්ට අමුතුවෙන් එකක් එකතු කරාම අන්න අපිට ලැබෙනවා සියවස 17යි 1යි කීයද 18යි එහෙනම් 1796 කිව්වම කීවෙනි සියවසද පුතේ 18 වෙනි සියවසේ දශකය මොකද්ද ඔය දශකය සොයාගත්තේ අපි මෙතනින් මේ 10 ස්ථානේ තියෙන මේ සංඛ්‍යාවට එකක් එකතු කරන්න ඕනි එහෙනම් මෙතන තියෙන්නේ 9යි එහෙනම් කීවෙනි දශකයද 10වන දශකය ඒ පුංචි ක්‍රමයේ අපි මීට කලින් ඉගැන්නුවා දැන් ඔයාලට ඒක පාවිච්චි කරලා මේවා හරිම පහසුවට හොයාගන්න පුළුවනි එහෙනම් පුතේ පළවෙනි එක 18 වන සියවසේ
දහවන දශකය. යමු අපි දෙවැනි ප්‍රශ්නයට. 2007 බලන්න පුතේ මෙතන තියෙන්නේ 20යි. එහෙනම් මොකෝ කරන්නේ අපි 20ට එකක් එකතු කරනවා පුතේ 20යි එකයි කීයද 21 100 වශයෙන් එන්නේ 21 දශකය මෙතන තියෙන්නේ පුතේ බිංදුවනේ එහෙනම් මොකෝ වෙන්නේ බිංදුවට අමුතුවෙන් එකක් එකතු කරාම කීයද 1යි එහෙනම් උත්තරේ වෙන්නේ 21 100 වසරේ පළවන දශකය නේ 21 100 වසරේ පළවන දශකය අපි යමු ඊගාවට 3 වෙනි ප්‍රශ්නයට මෙන්න 2021 2021 ඒත් මෙතන තියෙන්නේ 20යි 20ට එකක් දැම්මම කීයද 100 වසරේ ඉන්නේ 21 දශකය මෙතන තියෙන 10 ස්ථාන තියෙන 2යි 2ට එකක් එකතු කරාම කීයද 3යි 3 වන දශකය නං 21 100 වසරේ 3 වන දශකය හරි නේද අපි යනවා ඊළඟට පුතේ ඒ ගණන් 3 සාමාන්‍යයි ඒ ගණන් 3 මම ඔයාලට කලින් උගන්වපු ක්‍රමයෙන් උත්තර හදාගන්න පුළුවන් නේද මම මේට කලින් උගන්වපු ක්‍රමයෙන් ඒවට උත්තර හදාගන්න පුළුවන් හැබැයි 4 වෙනි ප්‍රශ්නයයි 5යි පුංචි වෙනසක් තියෙනවා බලන්න පුතේ 4යි 5යි දෙකේ පුංචි වෙනසක් තියෙනවා දැන් බලන්න 4 වෙනි එක 2000 දැන් සාමාන්‍ය ක්‍රමයට ගියෝතින් පුතේ ඔයාලට පේනවා මෙතන තියෙන්නේ 20යි අපි ගත්තේ 20ට එකක් එකතු කළා 21යි කියලා හැබැයි අන්න ඒක මෙතෙන්දි යොදා ගන්න පුළුවනිද බෑද සුට්ටක් හිතන්න ඔයාලට පේනකොට මෙතනින් පස්සේ තියෙන බිංදු එක ස්ථානිකවත් අගයක් නැහැ අගයක් නැත්තම් පුතේ ඊළඟ සිය වසට යන්න විදියක් නැහැ ඊළඟ දශකයට යන්න විදියක් නැහැ අලුත් සිය වසට අලුත් දශකයට ගමන් කරලා නැහැ ඒ නිසා මෙතන ගන්නේ 21 කියලා ගන්න බෑ පුතේ මේ වගේ මීට පස්සේ අගයක් නැත්නම් සිය වස ගන්න අපි 20මයි පෙර සිය වසමයි දශකයක් මොකෝ වෙන්නේ අලුත් දශකයකට යන්නේ නැහැ මොකෝ වෙන්නේ කලින් සිය වසේ අවසාන දශකය ගන්න එහෙනම් මේක ඉන්නේ 20 වෙනි සිය වසේ දසවන දශකය 10වන දශකය තේරුණාද ඒක පොඩ්ඩක් අලුත් ඇයි මෙතන දෙකක් එකතු කරේ නැත්තේ මේන් මෙහා පැත්තේ එක ස්ථානිකවත් අගයක් කැවිලා එක වර්ෂයක්වත් ඉස්සරහට ගිහිල්ලා නැහැ තේරුණාද තේරුණාද ඔව් පුතේ පස්වෙනි ප්‍රශ්නේ බලන්න පහ මෙන්න 2100 ඒත් එහෙම නේද මෙතන 21යි හැබැයි මෙතන කිසිම අගයක් නැහැ එහෙනම් මොකෝ වෙන්නේ අපිට ගන්න වෙන්නේ සිය වස 21ට එකක් එකතු කරලා 22 නෙවෙයි සිය වස ගන්න වෙන්නේ 21මයි දශකය මොකද්ද මේ 21 වෙනි සිය වසේ අවසාන දශකය ගන්න 10වන දශකය තේරුණාද right ඊළඟ බලන්න පුතේ දැන් අපේ පුංචි අභ්‍යාස විදියට තමයි මම මේක දීලා තියෙන්නේ පළවෙනි අභ්‍යාසයේ යටතේ තමයි මම මේ සියවස් ගණන දශක ගැන ඒ කොටස සාකච්ඡා කළේ. දැන් පුතේ අපි යමු දෙවෙනි අභ්‍යාසයේ තියෙන්නේ පාත දී ඇති ඉරටු කැබලි වලින් සාදාගත හැකි හැඩතල ඉදිරියෙන් අඳින්න. ඉතින් මේ ඉරටු යා කරලා හදා ගන්න පුළුවන් හැඩතලය මොකද ඒක විශේෂයෙන් පුතේ බලන්න ඒ ඒ ඉරටු කැලි වල දිග ගැන බලන්න. ඒ ඉරටු කැලි වල දිග ගැන බලන්න. ඒ දිග අනුව තමයි අපි උත්තරේ ගන්නෙ. දැන් බලන්න පුතේ පළවෙනි එකේ තියෙන්නේ ඉරටු කැලි 3යි 3ේම දිග සමානයි. බලන්න ඉරටු කැලි 3යි 3ේම දිග සමානයි. ඒක උගන්නේ මොකද්ද? සමාන ඉරටු කෑලි 3ක් පාවිච්චි කළා ඔයාලට හදා ගන්න පුළුවන් හැඩතලය මොකද්ද ඔබතේ
සමාන ඉරටු කෑලි තුනක් පාවිච්චි කළා අපිට සාදා ගන්න පුළුවන් මොකද්ද? සමපාද ත්‍රිකෝණයක්. මොකද්ද? පාද තුනම සමාන ත්‍රිකෝණයක්. නැඳ ගන්නවාලා පාද තුනම සමාන ත්‍රිකෝණයක්. ඊළඟට බලන්න පුතේ ඊළඟේ තියෙන්නේ දිගින් දිග ඉරටු කැබලි දෙකයි ඊට වඩා දිගින් අඩු ඉරටු කැබලි දෙකයි සමාන සෙට් දෙකක් තියෙන්නේ. මේ සමාන සෙට් දෙක පාවිච්චි කරලා අපිට හදා ගන්න පුළුවන් හැඩතලය මොකද්ද? මෙන්න මේ වගේ ත්‍රිකෝණාශ්‍රයක් හදා ගන්න පුළුවන්. නේද? ත්‍රිකෝණාශ්‍රයක් හදා ගන්න පුළුවන්. මේ දෙක සමානයි, මේ දෙකත් සමානයි. හැබැයි එහෙම නැත්නම් මේවත් පුළුවන්. ළමෙක් ඔහොමගේ ඇන්ඩෝ ටික අපිට වැරදි කියන්න පුළුවන්. බෑයි බෑ. වැරදි කියන්න බෑ. එන් මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. මේ වගේ ඇන්දත් මේ වගේ ඇන්දත් අපිට හරි උත්තරේ හැටියට ලකුණු දෙන්න පුළුවන් පුතේ. හොඳේ. හරි. අපි යන් ඉස්සරහට තුන්වෙනි එකේ තියෙන්නේ එක සමාන ප්‍රමාණයේ ඉරටු කැබලි හතරක් පුතේ එක සමාන දිග තියෙන ඉරටු කෑලි හතරක් හේතු කරලා හතරක් යා කරලා අපිට හදා ගන්න පුළුවන් හැඩතලය මොකද්ද? ඔව් පුතේ අපිට පුළුවන් මේ වගේ සමචතුරස්‍රයක් හදාගන්න. නේ? සමචතුරස්‍රයක් හදාගන්න පුළුවන්. ඊගාවට හතරවෙනි එකට යන්න. ඒක තියෙන්නේ මේ දැන් ඔයාලට සැකයක් තියෙනවා මේ ඉරටු කෑලි හදලා ගත්ත නම් ඒව තියලා හදන්න තිබ්බ නේද? ඉතින් මේ සමාන දිග තියෙන ඉරටු කෑලි දෙකක් අපි ගත්තොත් මේ වගේ දැන් මේ දෙකේ දිග සමානයි කියමු. මේක මේ දෙකේ දිග සමානව ගන්න පුළුවන් අපිට. මෙයා වෙනස් දිගක්, මෙයා ඊට වඩා වෙනස් දිගක්. නේ? අපිට ඕකෙන් මෙන්න මේ වගේ හැඩතලයක් හදා ගන්න පුළුවන් මේ. පුතේ ඊගාවට පස්වෙනි එක තියෙන්නේ එක සමාන ඉරටු කැබලි දෙකකුයි ඊට වඩා දිග අඩු එකකුයි. දැන් බලන්න එක සමාන දිග තියෙන ඉරටු කැබලි දෙකක් මේ නේද? මේ දෙකේ දිග සමානයි. මේක ඊට වඩා දිගින් අඩු මේ වගේ ත්‍රිකෝණයකට අපි කියනවා සමද්විපාද සමද්විපාද ත්‍රිකෝණයක්. පාද දෙකක් සමාන ත්‍රිකෝණයක් අපිට මේකෙන් හදා ගන්න පුළුවන් පුතේ. නේද? ඊළඟ බලන්න හයවෙනි එක තියෙන්නේ පාද තුනම අසමානයි. අසමාන දිග තියෙන ඉරටු කෑලි තුනකින් අපිට විෂම පාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ පාද තුන අසමාන ත්‍රිකෝණයක් වෙන මේ වගේ හදා ගන්න පුළුවන් මේ පාද තුනම අසමාන ත්‍රිකෝණයක්. මෙයා දිගින් වැඩි, මෙයා ඊට අඩුයි, මෙයා ඊට අඩුයි. එතන ඔකම ඔච්චරම කියලා දෙන්න ඕනේ නැහැ. නමුත් ඔයාලා විසින් මේ නිර්මාණය කරන්න ඕනේ. හරි නේද පුතේ? ඊගාවට බලන්න තුන්වන අභ්‍යාසයට යන්න. පුතේ තුන්වන අභ්‍යාසයේ තියෙන්නේ අර හේතුඵල සම්බන්ධතා දැකීම. ඒ කියන්නේ පුතා යම්කිසි සිද්ධියක් යම්කි සිදුවීමක් ගත්තම ඒ සිදුවීමට බලපාන හේතුවක් තියෙනවා. ඒ හේතුව නිසා ඇතිවන ප්‍රතිඵලයක් තියෙනවා. පුතේ හේතුවක් තියෙනවා, හේතුව නිසා ඇතිවෙන ප්‍රතිඵලයක්. අනේ හේතුව මොකද්ද, ඒ නිසා ඇතිවන ප්‍රතිඵලය මොකද්ද කියලා වෙන්කර ගැනීමේ, හදා ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. මෙන්න හේතුව මෙන්න ප්‍රතිපලය. දැන් උදාහරණයක් ගන්න පළවෙනි එක විමලසේන මහතාගේ මසුරුකම නිසා ඔහු අකාලයේ මිය ගියේය. මසුරුකම කියන්නේ ලෝභකම. ඉතින් මෙයාගේ තියෙන අධික ලෝභකම නිසා මෙයා අකාලයේ ජීවිතයෙන් සමු අරගෙන අභාවප්‍රාප්ත වෙලා නේ. උතුර බලන්න මෙයාගේ මේ සිද්ධියේ හේතුව මොකද්ද? ඔය හේතුව තමයි මොකද්ද? මසුරුකම ලෝභකම නිසා තමයි මෙයා මිය ගියේ. දැන් සමහර අය ඉන්නවා අධික ලෝභකම නිසා සල්ලි වියදම් කරන්න තියෙන අර මසුරුකම නිසා මොක වෙන්නේ? මුකුංචි ලෙඩක් හැදුණා, මේකට අවශ්‍ය ප්‍රතිකාර ගන්න, ඒ වගේ දේවල් කරන්න නැතුව අවසානයේ මොක වෙන්නේ? එකෙන් ලොකු විපතක් කරගන්න. අන්න ඒ වගේ සිද්ධියක් මෙයාටත් වෙන්නේ. එහෙනම්
කියන්නේ හේතුව මොකද්ද පුතේ? මසුරුකම කියන හේතුව නිසා තමයි අර ප්‍රතිඵලය ලැබුණේ. තේරුණා? ඒ හේතුව නිසා තමයි අර කියන ප්‍රතිඵලය ලැබුණේ. හරි? එතන ඉඳ ගහන්න ඕනේ මසුරුකමට. දැන් තේරෙනවනේ? පුංචි උනාට සමහර දෙමව්පියොත් නැවත කෝල් කරලා අහනවා සර් කොහොමද මේක ඉන්නේ කියලා. ඇත්ත දෙයක් හිතියද හිතන්න. සිදුවීම සිදුවීමක හේතුව ප්‍රතිඵල දෙවෙනි එකම අධික වැස්ස නිසා ජලාශවල වාන්දුරුට විවෘත කළේ. දැන් ඔයා දන්නම් අධික වැසි කාලයට අපේ ප්‍රධාන වැව් වල අර වාන්දුරුට කියන්නේ ජලය වැඩි වුණාම වැවට දරා ගන්න බැරි මට්ටමට වතුර එකතු වෙනකොට වැව් බැම්මට හානි වෙන නිසා මොකද කරන්නේ? වෙනත් දොරටුවකින් ජලය බැහැර කරනවා. වාන් දමනවා. වාන් දොරටු පිටවාන කියන්නේ. එතකොට මෙතන බලන්න. එතකොට මේ වාන් දොරටු විවෘත කළේ ඇයි? ඒක තමයි ප්‍රතිඵලය. ඒක බලපාපු හේතුව මොකද්ද? අධික වැස්ස. අධික වැස්ස නිසා තමයි වාන් දොරටු විවෘත කරන්න සිද්ධ වුණේ. නං ඉර ගහන්න පුතේ මොකද්ද අපි? අධික වැස්ස නිසා. මොකද්ද? අධික වැස්ස නිසා. 3. දේපල සියල්ල විනාශ කරමින් කන්ද නාය ගියේය. එනම් දේපල විනාශ වීමට බලපාපු හේතුව මොකද්ද? කන්ද නාය යෑමනේ. කන්ද නාය යෑම කියන හේතුව නිසා තමයි දේපල විනාශ වුනේ. එනම් ඉර ගන්න මොකටද? කන්ද නාය යෑම. හරි නේද? එතකොට පුතේ ඒ වාක්‍ය තුනම ඔයාලට දෙන්නේ හේතුව සොයලා ඉර ගන්න. හැබැයි ඉතුරු වාක්‍ය තුන බලන්න. පහත සිදුවීමේ ප්‍රතිඵලය තෝරා ඉරක් අඳින්න. අතන අහන්නේ හේතුව, මෙතන අහන්නේ ප්‍රතිඵලය. බලන්න. කලට වැසි වැස්ස නිසා වගාව සරුසාර විය. කලට වැසි වැස්ස නිසා වගාව සරුසාර විය. හේතුවත් හොයා ගන්න, ප්‍රතිඵලයක් තීරණය කරන අවසානයේ මොකද කරන්නේ? හැබැයි ඉර ගහන්නේ අපි මෙතන හේතුවට නෙමේ ප්‍රතිඵලයට. මොකද්ද? කලට වැසි වැස්ස නිසා වගාව සරු විය. එහෙනම් මොකද්ද? හේතුව තමයි වැස්ස, ප්‍රතිඵලය තමයි වගාව සරු වීම. එහෙනම් අපෙන් අහන්නේ ප්‍රතිඵලය නිසා පැටවුනේ. ඔයාලා ඉර ගහන්න මොකටද? වගාව සරුසාර වීම. හරිද? වගාව සරුසාර විය. බලන්න පුතේ ඊළඟට ඔහු දුකින් සිටියේ තරඟය පරාජය වූ නිසා. එහෙනම් මෙයා දුක්ුණේ ඇයි? පැරදුණු නිසා. එහෙනම් හේතුව පරාජය, ප්‍රතිඵලය මොකද්ද? දුක්වීම. හේතුව පරාජය, ප්‍රතිඵලය මොකද්ද? දුක්වීම. හරි නේද? රයිට්. ඊළඟ බලන්න. එහෙනම් ඉර ගහන්නේ දුකින් සිටියේනේ. දුකින් සිටියේ. දේපල සියල්ල විනාශ කරමින් කන්ද නාය ගියේ. අර ඉස්සෙල්ල වාක්‍යෙමයි මම නැවතරන් තියෙන්නේ. නං මෙතන මොකෝ වෙන්නේ? ප්‍රතිඵලය අහන්නේ. ප්‍රතිඵලය මොකද්ද? දේපල සියල්ල විනාශ වීමනේ. දේපල සියල්ල විනාශ වීම කරමින් කියන එක තමයි ප්‍රතිඵලය. හේතුව තමයි නාය යෑම. එහෙනම් මෙතන ගැට ගහන්නේ දේපල සියල්ල විනාශ වීමට. හරිද? ඔන්නේ මං කතා කරේ පැටවුනේ තුන්වෙනි අභ්‍යාසය. දැන් අපි යමු හතරවෙනි පිටුවේ තියෙන හතරවෙනි අභ්‍යාසයටයි පස්වෙනි අභ්‍යාසයටයි. ඉස්සෙල්ලා බලන්න පුතේ, හතරවෙනි අභ්‍යාසයේ උපදේශය කියවල බලන්න. මේ කියන දේ කරන්න තමන්ට තේරෙනවද කියලා හොඳට කියවල බලන්න. තේරෙනවද? භාජන දෙකක ඇති දියර ප්‍රමාණයන් පහත දැක්වේ. භාජන දෙකේම ඇති දියර ප්‍රමාණයන් සමාන වීමට වැඩි භාජනයෙන් අනෙක් භාජනයට දාන්න ඕනි දියර පරිමාව අන අවසානයේ භාජන දෙකේම දියර ප්‍රමාණය සමාන වෙන්න ඕනේ. එහෙම සමාන වෙන්න අර වැඩියෙන් තියෙන භාජනයෙන් කොච්චරක් අඩුවෙන් තියෙන භාජනයට දමනවද? ඒකනේ අහන්නේ. දැන් බලන්න පුතේ, පළවෙනි අවස්ථාව, පළවෙනි එකේ තියෙන භාජන දෙක, මෙයා ලීටර එකයි, මෙයා ලීටර එකයි, මිලිලීටර 500යි.
හොඳට බලන්න එහෙනම් වැඩිපුර පරිමාවක් තියෙන්නේ මොන භාජනයේද මෙයා එහෙනම් මෙයාගෙන් අපි මෙයාට දාන්න ඕනේ හැබැයි අවසාන දෙකේම සමාන වෙයි අවසාන දෙකේම සමාන වෙන්න ඕන තේරුණානේ අපි මේ දෙකේ වෙනස බලන්න පුතේ මෙයා 1යි 500යි මෙයයි 1යි අඩු කරලා බලුවම තේරෙනවා लीटर मिलीटर बला මේ ආගෙන් අපි 500ක්ම මෙහාට ගන්නවද හිතලා බලන්න 500ක් ගත්තොත් මොකද වෙන්නේ මෙයාගේ 500 අඩු වුණාම මෙයාගේ ඉතුරු වෙන්නේ ලීටරයක් නේ ඒ 500 මෙයාට දැම්ම මොකද වෙන්නේ මෙයාගේ 1යි 500ක් වෙනවා නේ ඒ නිසා මේ වෙනස අරගන්න හැබැයි මෙයාගෙන් ඒ වෙනසම අයින් කරන්න එපා එහෙනම් පුතේ අපි අයින් කරන්න ඕනේ කොච්චරද ඒ වෙනසින් භාගයයි මේකෙන් මේක අඩු කරාම එනවා මිලිලීටර් 500ක් එහෙනම් මෙයාගෙන් 500ක්ම ගන්න එපා කොච්චරද ගන්නෙ 500ෙන් භාගයක් ගන්න කොච්චරද 250ක් එහෙනම් මෙයාගෙන් 250ක් තමයි මේකට ගත්තම මෙයයිගෙත් 1යි 250ක් වෙනවා මෙයයිගෙත් 1යි 250ක් වෙන උත්තරේ එන්නේ මිලිලීටර් 250 හරිද ඒ ක්‍රමයට තමයි දෙවෙනි එකත් කරන්න බලන්න දෙවෙනි එකේ ප්‍රමාණයන් දෙක බලන්න එකක් 700යි අනිත් එක 950යි ඉතින් බලන්න 950ෙන් 700 අඩු කරාම එන්නේ 250යි උත්තරේ එන්නේ කොච්චරද 250ෙන් භාගයක් කියන්නේ 125යි පුතේ මිලිලීටර 125යි තුන්වෙනි එක බලන්න මෙයාගේ තියෙනවා लीटर इकाई मिलीलीटर देसी या मैं आगे तीन नवा लीटर दिकाई मिलीलीटर आरसी या अटकराम के देने और लीटर इकाई मिलीलीटर देसी या किनो वेनस है बैई ये वेनस हम आप आयिंग करने वजह वेनसिंग बाग या काइंग करने वजह पुता वेनसिंग बाग या आयिंग कराने नांग इकाई देसी या किया ने मिलीलीटर एदास देसीयक एदास देसीयम भागयक कियद एदास देसीय देखें बेदान्न मिलीलीटर 600යි मिलीलीटर 600යි හරි නේද ඔනේ රටාවෙන් මම ප්‍රශ්න තුනක් කතා කරා මේ ජාතිය ප්‍රශ්නයක් කොතනක හරි තිබ්බොත් ඉතින් රැවටෙන්න බෑ tag දාලා හරියට උත්තරේ ගන්න ඕනේ හරි පුතේ ඉස්සරහට යමු ඉස්සරහට යමු රටාව හඳුනාගෙන හිස්තැනට ගැලපෙන සංඛ්‍යාව ලියන්න තියෙන රටාව හඳුනාගෙන හිස්තැනට ගැලපෙන සංඛ්‍යාව ලියන්න තියෙන්නේ දැන් බලන්න පළවෙනි රටාව ඔයාලා මම මේ බෝඩ් එකේ දාන්නම් දකින්න උත්සාහ කරන්න අම්මැලි කමටින් නැතුව රටාව Taman විසින් දකින්න උත්සාහ කරන්න ඕ ගොඩක් අයද පේනවා ඇති සමහර අයට පේන්නේ නැතුවත් ඇති බලන්න පුතේ මෙහෙමයි එන්නේ අපේ පැටව එක මෙතන ගැටලුවක් වෙනවා අපිට සමාන සංඛ්‍යා දෙකක් ආවම මෙයාගෙන් මෙයා හැදෙන්නේ කොහොමද කියලා පුංචි ප්‍රශ්නයක් හිතට එනවා පුතේ ඒක මෙහෙමයි වෙන්නේ එක එක වෙන්නේ එක ගුණ කිරීම එක එක් වරක් එක එකයි නේ මෙතන ඉන්නේ මොකද්ද ගුණ කිරීම දෙක එක් වරක් දෙක දෙකයි මෙතන ඉන්නේ ගුණ කිරීම තුන දෙවරක් තුන 6යි මෙතන ඉන්නේ ගුණ කිරීම හතර 6 වරක් හතර 24යි නේද මෙතන මොකද වෙන්නේ 24 ගුණ කිරීම 5 පුතේ 24 පහෙන් ගුණ කරලා බලන්න කීයක් වෙනවද 120යි නේද ඔන්න නොදැක්කය රටාව හොයාගන්න දැන් හොඳ පැටව වගේ දෙවෙනි එකේ රටාව තනියම සොයාගන්න බලන්න හොඳ පැටව වගේ දෙවෙනි එකේ රටාව තනියම හොයාගන්න.
තනියමයි රටාව දකින්න ඕනේ. බලන්න 7 12 19 28 39 ස්තන් දෙකක් තියෙනවා නේද? පියවරෙන් පියවර ඉදිරියට යන්න බලන්න රටාව කොහොමද එන්නේ කියලා. එතකොට පෙනේවි පියවරෙන් පියවර ඉස්සරහට යද්දී තමන්ට රටාවක් පේන්න ගනීවි. බලන්න පුතේ මෙහෙමයි එන්නේ 7 12 වෙනවා 12 19 වෙනවා 19 28 7යි 5යි 12යි. 7ට 5ක් එකතු කරාම 12යි 12ට 7ක් 19යි 19ට 9ක් 28යි 28ට 11ක් 39යි. අන්න පැටවු දැන් රටාවක් පේනෝ නේද? මේ බලන්න 5 7 9 11 මේ අන්තරය මෙන්න මේ විදියට රටාවකට නේද වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යන්නේ. එනකොට මේ රටාව අනුව මෙතන වෙන්න වෙනස වෙන්න ඕනේ 13යි, මෙතන වෙනස වෙන්න ඕනේ 15යි. පිළිගන්නවද? ඔ පිළිගන්න වෙනවා පේනවනේ ඉතින්. පුතේ 39යි 13යි කීයද? පැටව් 39ට 13 එකතු කරාම කියන පුතේ 9යි 3යි 12න් 2 1යි 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 2යි 3යි 5යි කියදද? 52යි. එතන ඊළඟ අවස්ථාවට එන්නේ 52ට 15ක් එකතු කරාම කීයද? 5යි 2යි 7යි 5යි 1යි 6යි 67. ඔයාලටත් ඒ උත්තරේ ලැබෙන්නේ නැති නේද? අපි යමු විනාඩියක් මන් දෙන්නම් තුන්වෙනි එකේ රටාව සොයා ගන්න බලන්න. තුන්වෙනි එකේ රටාව සොයන්න බලන්න. පුතේ එකේ තියෙන ගමන් මාර්ගයක්. ඔයාලේ ගමන් මාර්ගය දැක්කද? හරියට පාර හොයාගත්ත නම් උත්තරේට අංගාලේ නැව නේද? හරියට පාර හොයාගත්ත නම් උත්තරේ නැව. බලන්නේ ගමන් මාර්ගයක් තියෙන්නේ දැක්කද? ඔව් හරිම සරලයි. එන්න මේ මෙතන ඉස්සරහට අර බලන්න මෙන්න 8යි 3යි 11යි 11යි 3යි 14යි 14යි 3යි 17යි 17යි 3යි 20යි 20යි 3යි කියද 23යි. මෙතෙන් 23යි 3යි 26යි 26යි 3යි 29යි 29යි 3යි කියද 29යි 3යි 32යි. මෙහෙම 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 3 3 එකතු වෙයි පොදු අන්තරය 3යි. අර පාර තමයි යන්නේ. හරි නේද? යමු අපි පුතේ 4 වෙනි රටාවට. යමු අපි 4 වෙනි රටාවට. දැක්කද ඔයාලම? විනාඩියක් දෙන්නම් try කරන්න බලන්න වැඩේ සොයා ගන්න. හරි? තනියම සොයා ගන්න උත්සාහ කරන්න. බලන්න. බලන්න පුතේ 8 6 12 4 නේ. මෙතෙන් දෙන්නේ 24යි ඇවිල්ලා තියෙන්නේ නේද? මෙතන බලන්න පුතේ 6 10 4 15. අපෙන් අහන්නේ මෙතෙන් තියෙන සංඛ්‍යාව. දැක්කද ඔයාලා? ඔච්චර අමාරු නැහැ. මෙන්න මෙහෙමයි පැටවුනේ. දැන් ඔයාලා සොයා ගන්න ඇති. සොයා ගන්න බැරි වුණු පැටවෙක් ඉන්නවා නම් දැන් පොඩක් එක निराකරණය කරගන්න. මෙහෙමයි ඉන්නේ. මෙන්න මේ දෙක ගුණ කරන්න පුතේ හරහට කතිරි වගේ.
මේ කෙළවරේ සංඛ්‍යාධික ගුණ කරා නම් 12 4 48යි. හැබැයි මැද ඇවිල්ලා තියෙන්නේ 24යි. ඒ කියන්නේ මෙයාල දෙන්න ගුණ කරාම ලැබෙන සංඛ්‍යාවෙන් භාගයක් නේද? ඒ වගේම තමයි මෙතනත් බලන්න 8 වරක් 6 48යි. පුතේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ 48න් භාගය තමයි 24. නම් මේ හරහට දෙකලවරේ තියෙන සංඛ්‍යාධික ගුණ කරලා ඒන උත්තරෙන් භාගයයි. මේ කෙළවරේ සංඛ්‍යාධික ගුණ කරලා ඒන උත්තරෙන් භාගයයි. මෙතනත් එහෙමයි. මේ සංඛ්‍යාධික ගුණ කරලා එන උත්තරෙන් භාගයක් ගන්න. මේ සංඛ්‍යාධික ගුණ කරලා එන උත්තරෙන් භාගයක් ගන්න. නේ? 12 4 60යි 60න් භාගයක් 30යි. 10 වරක් 6 60යි 60න් භාගයක් 62න් බෙදුවාම 30යි. නේද? ඔව්. අනේ 5 වෙනි රටාව නම් ඇත්තටම තරමක් හොඳ රටාවක්. අලුත් රටාවක්. ඒ නිසා පොඩ්ඩක් ට්‍රයි කරන්න බලන්න. ඒක තනියෙන් දැක ගන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න පුතේ. හැම කෙනෙක්ම උත්සාහ කරන්න. විනාඩියක් මන් දීලා තියෙනවා ඔයාලට උත්සාහ කරන්න. එක 13 3 25 4 20 2 40 6 30 3 බලන්න කතාවක් සොයා ගන්න බලන්න. ते ओ पटाव कोम देने स्वागत है उत्साहवंतला माई कम्मेली नेती आये कोम हरी कल्ला स्वागनो कम्मेली बेबी लता माई सरे आदि का बैलुआ अनेदान ने रटावे ने अमारु योन्न हो मकिया ले इन्ने कम्मेली बेबी लहों दे उत्साहवंतला माई ये मातारी ने कोम कट हरी कल्ला वैदी वेलावा पाविच कल्ला වැඩේ ගොඩ දා ගන්නවා. ඉතින් ඒක නිසා හැම ළමෙක්ම උත්සාහය අතාරින්න එපා. හොඳේ උත්සාහය අතාරින්න එපා. බලන්න මේ 13 හැදෙන්නේ මෙහෙමයි පුතේ. මෙන්න බලන්න. මෙයා මෙයාගෙන්ම ගුණ කරන්න 2 වරක් 2 4යි. මෙයා මෙයාගෙන්ම ගුණ කරන්න 3 වරක් 3 9යි. ඒ දෙකේ එකතුව 13. එහෙනම් මෙතන 3 වරක් 3 9යි. 4 වරක් 4 16යි. 9යි 16යි එකතු කරාම 25යි. මෙතන බලන්න. 4 වරක් 4 16යි 2 වරක් 2 4යි ඒ දෙකේ එකතුව 20යි. දැන් තේරෙනවනේ. මෙතන බලන්න 2 වරක් 2 4යි 6 වරක් 6 36යි 36යි 4යි එකතු කරාම 40යි. මෙතෙන් දෙන්න 6 වරක් 6 36යි 3 වරක් 3 9යි 36යි 9යි එකතු කරාම කියද 45යි. උත්තරේ කියදෙන්නේ 45. හරි නේද? හරි. 6 වෙනි අභ්‍යාසය බලන්න. ඔයාලට මේක කියවලා වටහා ගන්න පුළුවන්ද කියලා පුතේ. මේක කියවලා වටහා ගන්න පුළුවන්ද කියලා බලන්න මෙන්න. කුඩා ඝනක එකතු කර විශාල ඝනක සාදා ඇත. එම ඝනකවල පතුලේම ඇති කුඩා ඝනක ගණන පහත දැක්වේ. එය විශාල ඝනකයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය ඉතිරි ඝනක සංඛ්‍යාව ලියන එක තමයි පුතේ ඔයාලට බාර දීපු වැඩේ. හරි, ඔයාලට බාර දීපු වැඩේ තමයි මේ තියෙන්නේ පතුල. මේක ඝනකයක් කරන්න තව කොච්චර පුංචි කැට, තව කොච්චර පුංචි ඝනක මේකට දාන්න ඕනද? ඒක තමයි ඔයාලා සොයා ගන්න ඕනේ පුතේ. බලන්න මේ තියෙන පතුල. දැන් මේක මේ ඇන්දේ උඩින් බැලුවම පේන්නේ මෙහෙමනේ. නමුත් මේ තියෙන කුටු දැලක් නෙමෙයි, මේ වගේ ඝනක තට්ටුවක් තියෙන මේ වගේ. අනේ ඔයාලට පේනකොට මේ පතුලෙම එකේ ඝනක කීයක් තියෙයිද? ඔව්. 3යි 6යි 9යි. එහෙනම් පතුලෙම තියෙනව 9ක්. හිතන්න
මේක ගණකයක් කරන්න තව තට්ටු කීයක් දාන්න ඕනද? ඔබද මේකේ එක පැත්තක් තුන නිසා දිග පළල උස ඒ හැම පැත්තක්ම තුනක් වෙන්න ඕනේ දෙහනම් මේක උඩින් මේක ඔක්කොම එන්න ඕනේ මේ වගේ බලා ගන්න මේක සකස් කරාම එන්නේ මේ වගේ ගණකයක් නේ මේ වගේ ගණකයක් එහෙනම් මේ තියෙන පතුලෙම තට්ටුවේ 3යි සොරි 3 වරක් 3 9යි එහෙනම් මොකද වෙන්නේ මේ තට්ටුවේ 9යි අපි උඩින් දාන්න ඕන තව 9 තට්ටු දෙකක් ඒ කියන්නේ කියද්ද තව තට්ටු දෙකක් කියන්නේ ගණක 18ක් දාන්න ඕන 9වා 9 තට්ටු දෙකක් ඒ කියන්නේ තව ගණක 18ක් දැම්මම තමයි මේ වගේ උංචි ගණක 27ක් තියෙන ගණකයක් හැදෙන්නේ තේරුණාද ගණක හැදුනම මේ වගේ පුංචි ගණක 27ක් ඒකේ තියෙනවා හරිද ඊළඟ අවස්ථාවට යන්න දැන් උත්තරේ 18යි ඊළඟ එකේ තියෙන්නේ එක පැත්තකට හතරක් වෙන්න බලා ගන්න එහෙනම් පුතේ බලන්න හතරක් එක තට්ටුවක 16යි එක පැත්තකට හතරක් නේ හතරේ හතරක් 16යි එහෙනම් එක උඩේක මේ වගේ තට්ටු හතරක් එන්න ඕනේ 16 තට්ටු හතරක් මෙහෙම එක උඩේක එන්න ඕන එතකොට තමයි ගණකය හැදෙන්නේ හැබැයි දැන් ඒ තට්ටු හතරෙන් එකක් තියෙන එක 16ක් තියෙනවා තව ඕනේ 16 තට්ටු තුනක් 16 තට්ටු තුනක් කියද 3 වරක් අය 18න් අත 1යි 3යි 1යි 4යි තව ගණක 48ක් එන්න ඕනේ කියන්නේ 16 තට්ටු තුනක් එන්න ඕන 48යි උත්තරේ හරි යමු අපි තුන්වෙනි අවස්ථාවට අන්නේක තියෙන්නේ පුතේ එක පැත්තක් 5යි මේ පතුල තියෙන්නේ දිග පැත්තක් 5යි පළල පැත්තක් 5යි එහෙනම් ඔයාලට පේනවා එක තට්ටුවක කීයක්ද 5 වරක් 5 25ක් තියෙනවා එහෙනම් එක උඩේක 25ේ තට්ටු 5ක් එන්න ඕන නේද 25ේ තට්ටු 5ක් කියන්නේ මේ ගණකයේ හැදුනම ඒකේ තියෙනවා කුඩා ගණක 125ක් 25ේ 5ක් හැබැයි 125ෙන් දැන් 25ක් තියෙන නිසා තව අපි ගන්න ඕනේ 25ේව 4යි 25ේව 4ක් කියන්නේ කීයක්ද 100ක් කුඩා කැට තව 100ක් ඕන කුඩා කැට 100ක් ඕන හරි පුතේ යමු අපි එහා පැත්තට 6 වෙනි පිටුවට යමු පෙපටව 6 වෙනි පිටුවෙන් පටන් ගන්න අපි කුඩා එක පත්‍රයක්. උතන මේ එක පත්‍රයේ සෑම ප්‍රශ්නයක්ම ඔයාලටම සාකච්ඡා කරන්න නැහැ. දැන් ඔයාලට මම පේපර් ගොඩක් සාකච්ඡා කරලා තියෙනවා. ඔයාලත් දැන් කුංචි බබාල නෙමෙයි. ඔයාලත් දැන් යම්කිසි මට්ටමක ඉන්නවා. සාමාන්‍ය චුට්ටක් අමාරු ප්‍රශ්නයක් වුණත් හිතන්න පුළුවන් තනියම කරන්න පුළුවන් හොඳ මට්ටමක ගොඩාක් ළමයි ඉන්නවා. ඒ නිසා මම මේ හැම ලේසි ප්‍රශ්නයක්ම කියලා දුන්නොත්ින් සාකච්ඡා කරොත්ින් ඒක ඔයාලට කරන හානියක්. ඒ නිසා මේ පුංචි පුංචි දේවල් කිසිවක් මම සාකච්ඡා කරන්නේ නැහැ. හරිද? මේ පුංචි පුංචි දේවල් තමන් විසින් හොයාගන්න ඕනේ. තමන් විසින්. හරිද? තමන් විසින් හොයාගන්න ඕනේ මේ පුංචි පුංචි දේවල්. අර සමහර ගෲප් ක්ලාස් වල ළමයිත් එක්කම සාකච්ඡා කරද්දී සමහර ළමයි මගෙන් ඉල්ලීම් කරා අනේ සර් මෙන්න මේ ප්‍රශ්නේ පොඩ්ඩක් කියලා දෙන්න මේක චුට්ටක් අපිට කරවෝකින් හොඳයි කියලා අන්න ඒ වගේ තෝරගත්ත ප්‍රශ්න කීපයක් මම කතා කරනවා ඒ හැර අනිකුත් සියලුම ප්‍රශ්න සර්ගේ උදව්වක් නැතිව ඔයාලා කරන්න හරි සර්ගේ උදව්වක් නැතුව ඔයාලා කරන්න දැන් බලන්න පුතේ චුට්ටක් හැමෝම බලා ගන්න රටා දෙක 20යි 21යි රටා දෙක Tamanට හොයන්න පුළුවන්ද චුට්ටක් බලන්න මම පොඩ්ඩක් උදව් කරන්නම් මේ 29 හැදෙන්නේ කොහොමද ආ
විසිනමය හැදෙන්නේ පුතේ මෙතන දෙක තියෙන්නේ මෙතන පහ තියෙන්නේ එහෙනම් විසිනමය හැදෙන්නේ කොහොමද දෙක මේ තියෙන්නේ දෙක දෙකෙන් ගුණ කරන්න දෙවරක් දෙක හතරයි පහ පහෙන් ගුණ කරන්න පස්වරක් පහ 25යි දෙක දෙකෙන් ගුණ කරන්න දෙවරක් දෙක හතරයි පහ පහෙන් ගුණ කරන්න පස්වරක් පහ 25 එනම් ඒ දෙකේ එකතුව නේද 29 ඒ රටාවට යන්න ඒ ක්‍රමයට යන්න හොඳේ 21 බලා ගන්න කොහොමද එන්නේ අර 3යි 3යි එක ළඟ යාබද වෙවිලා තියෙන කොහොමද එහෙනම් අර අපි කලින් කරා වගේමයි 3 වරක් 1 3යි 3 වරක් 2 6යි 6 වරක් 3 18 එහෙනම් එකෙන් ගුණ කරා දෙකෙන් ගුණ කරා තුනෙන් ගුණ කරා එහෙම නේද ඉදිරියට යන්නේ ඔව් උත්තර කියන්නේ චුට්ටක් මේ උදව් කරනවා බලන්න ඊගාවට අමනේ 29 30 ප්‍රශ්න දෙක ගොඩාක් ළමයි මගෙන් ඉල්ලීමක් කරා මේක තේරෙන්නේ නැහැ කියලා නමුත් මේ ප්‍රශ්නේ මම දාලා තියෙන්නේ ඔයාලගේ යම්කිසි හැකියාවක් සකස් කරන්න ඉතින් තියෙනවා පුතේ කොටු ජාලයක් නේ කොටු ජාලයේ හරි පිළිවෙලට තියෙන කොටසක් නෙමෙයි අක්‍රමවත් කොටසක් තමයි පාට කරලා තියෙන්නේ අක්‍රමවත් කොටසක් තමයි පාට කරලා තියෙන්නේ බලා ගන්න අක්‍රමවත් කොටසක් තමයි පාට කරලා තියෙන්නේ මෙහෙම දැන් බලන්න මේ වගේ කොටසක් පාට කරලා දැන් මෙතන වලට පේනවා සම්පූර්ණ කොටුත් තියෙනවා භාගත් තියෙනවා භාගයට අනුව පළවෙනි ආසන්න වශයෙන් ගණන් කරගන්න මෙතන මේ කොටස් දෙක නේ තියෙන ගණන් කළා සම්පූර්ණ මේ වගේ එහෙම් පිටින් කොටු වරන් මෙහෙන් ලියා ගන්න කියද කියලා ඊට පස්සේ බලන්න භාග ගන්නකොට ආසන්න වශයෙන් ගන්න මෙහෙම දැන් භාගයක් වගේ නම් ඒක භාගයකට ගන්න චූටිම චූටි කොටස් පොඩ්ඩක් අතහැරලා දාන්න එතන භාග ගන්න හොයන්නේ මෙහෙමයි මේ සම්පූර්ණ කොටු ගන්න අරගෙන භාග දැන් භාග හතරක් කියන්න මේකට හතරක් එකතු කරන්න එපා. ඔයාල දන්නව හැම කෙනෙක්ම භාග වලින් කොටු හදන්නේ කොහොමද කියලා ඔයාල දන්නවා. භාග දෙකක් යා වුණාම භාග දෙකක් හේත් වුණාම එක කොටුවක් හැදෙනවනේ. භාග දෙකක් යා වුණාම තමයි කොටුව හැදෙන්නේ. එහෙනම් භාග හතරකින් නම් ගන්න වෙන්නේ අපිට කොටු දෙකයි. ආන්නේ ඒ ක්‍රමයට ගණනය කරන්න මෙයාගේ කොටු කීයක් විතර එනවද ආසන්න වශයෙන් මෙයාගේ කොටු කීයක් විතර ගණන් කරලා බලලා ඉන්පස්සේ උත්තර තීරණය කරන්න. හරිද පුතේ? ඉන්පස්සේ තමයි උත්තර තීරණය කරන්න. ඊළඟට 32 වෙනි ප්‍රශ්නය පොඩ්ඩක් බලා ගන්න. 32 වෙනි ප්‍රශ්නය පොඩ්ඩක් බලා ගන්න. බලන්න. 32 වෙනි ප්‍රශ්නය 32 32 එකේ තියෙන්නේ මෙහෙමයි බිත්ති දෙකක් තියෙන එක බිත්තියක සයිස් එක මේන්නේ එයා මීටර් 20ක් දිගයි 10ක් පළලයි අනෙක් බිත්තිය 10ක් දිගයි 5ක් පළලයි මෙන්න බිත්ති දෙක අහන්නේ මේ බිත්තිය තීන්ත ගන්න තීන්ත ලීටර 4ක් වැය වුණා මේ බිත්තිය තීන්ත ගන්න කොච්චර තීන්ත වැය වෙනවද පොතේ බිත්තිය මේ තීන්ත ගන්න බිත්තිය වටේ නෙමේ මේ මතු පිට ගැන කතා කරනකොට ඒ සඳහා උදව් වෙන පාඩම තමයි වර්ගඵලය පාඩම හැබැයි ඔයාලා සිලබස් එකෙන් මේ පාර වර්ගඵලය අයින් කරලා තියෙනවා දැන් මම මේ දාලා තියෙන ගණන් පාඩමක් නෙමේ එක පත්‍රයේ පුංචි ගැටලුවක්. ඒතකොට මේකදී අවශ්‍ය වෙන්නේ ඇත්තටම වර්ගඵලය ගැන හිතන්න වෙනවා. හරිද? ඇයි? තීන්ත ගාන්නේ බිත්තිය වටේ නෙමේ මතු පිට ගාන්නේ මතු පිට. අපි බලනවා මේ මතු පිට කොච්චර විතර ලොකුයිද? ඒ නිසානේ ඊට හතරක් අවශ්‍ය වුණේ. ඒ අනුව මේකට කොච්චර ඕනද? දැන් මේකේ වර්ගඵලය අපි හොයාගන්න පුළුවන් වෙන්නේ මේ දිග වැඩි කිරීම බලලා. 20යි 10යි 20 10න් වැඩි කරාම 200යි මේක වර්ග මීටර 200යි මේක 200ක් කියන්නකෝ එහෙනම් මේක කොච්චරද එයාගේ දිග 10යි පළල 5යි 10 වරක් 5 කීයද 50 අපි හිතන්නේ
මේකෙන් භාගයක් කියන මේකයි දිගින් භාගයයි පළලින් භාගයයි හැබැයි ඒ වුණාට දිගින් භාගයයි පළලින් භාගයයි වුණාට බිත්තිය ප්‍රමාණය මේක 200යි මේක 50යි එන භාගයක් නෙමෙයි ඇත්තටම ප්‍රමාණය වෙන්නේ වර්ගඵලයෙන් හතරෙන් පංගුවක් කාලා එහෙනම් මෙතෙන්ට ලීටර් හතරක් අවශ්‍ය වුණා නම් මෙතෙන්ට කීයද එයින් කාලක් කියන්නේ 1 ලීටරයක් නේද ඔය 1 ලීටරේ අවශ්‍ය වෙන්නේ හරිද හරි හරි ඔය ඉතිරි පස්ස නම් එච්චර ඔයාලට අභියෝගයක් නැහැ අභියෝගයක් නැහැ නේද ඊළඟ පුතේ අපි දාන ශිෂ්‍යත්වයට ගණිතය කියලා පසුගිය සතිවල ඉගැන්වූ පාඩම් සඳහා පුනරීක්ෂණ අභ්‍යාස නේද මේව කලින් මම කර නිසා හාටවත් මේ වෙනකොට වරද්දන්න හේතුවක් නැහැ කවුරුවත් මේ වරද්දන්න හේතුවක් නැහැ හැමෝම මේ එකතු කිරීම අඩු කිරීම සංඛ්‍යා රටා භාග සහ කාලය පාඩමෙන්දී පුනරීක්ෂණයක් උදව් නැහැ එකක්වත් වරද්දන්න නැතුව එළකිරි වගේ වැඩේ කරලා පෙන්වන්න ඕනේ හරිද එළකිරි වගේ වැඩේ කරලා පෙන්වන්න ඕනේ ඊළඟ පැත්තේ තියෙනවා පුතේ ඔන්නෝ ඔයාලගේ අත්අකුරු ගැන පුංචි අභ්‍යාසයක් නේද පුතාලා දන්නෝ දැන් අපි හතරෙන් පහට සමත් වෙලා ඉන්න ලොකු ළමයි හතරෙන් පහට පාස් වෙච්ච ලොකු ළමයි ඔයාල දන්නවද පුතේ පහේ ඉන්න ළමයෙකුගේ අකුරක ප්‍රමාණය කොච්චරද කියලා පහේ පන්තියෙන් ළමයෙකුගේ අකුරක සයිස් එක අකුරක ප්‍රමාණය කොච්චරද කියලා තමන්ගේ හිතේ අදහසක් තියෙනවද ඔව් පුතේ මතක තියාගන්න පහේ ළමයෙකුගේ අකුරක ප්‍රමාණය වෙන්න ඕනේ රූලෙන් කොච්චරද? රූලෙන් භාගයක්. රූලෙන් භාගයක්. ඉතින් අපි දන්නවා අපි අකුරු රූල ලියවෙනකොට ඔය මධ්‍ය අක්ෂර, ආරෝහණ අක්ෂර, අවරෝහණ අක්ෂර කියන අකුරු කාණ්ඩ තුන තියෙනවනේ. ඒව රූලේ නිවැරදිව ලියවෙන විදිය තේරුම් ගන්න ඕනේ. උදාල් දන්නවා එනම් මධ්‍ය අක්ෂරයක් නම් ලියවෙන්නේ ලොකු වෙන්නේ පුංචි වෙන්නේ මධ්‍ය අක්ෂරයක් නම් ලියවෙන්නේ රූල් භාගය ප්‍රමාණයට කයන්නක් වගේ අපි භාගෙට ලියන්න ලොකු වෙන්නේ පොඩි වෙන්නේ නැතුව භාගෙට ලියන්න මධ්‍ය අක්ෂර රූල් භාගෙ සීමාවේ තියෙන්න ඕනේ හරි ආරෝහණ අක්ෂර මොකෝ වෙන්නේ භාගෙට වඩා චුට්ටක් ලොකු වුණා මෙයාලා තුන් කාලේ ගානට එනවා. ඉතින් දැන් තයන්නක් නම් භාගයට වඩා පොඩ්ඩක් ලොකු කරන්න. තුන් රූල පිළින්නේ තුන් කාලට එනවා. දයන්නක් නම් භාගයට වඩා පොඩ්ඩක් ලොකු කරන්න තුන් කාලේ ගානට එනවා. මයන්නක් නම් භාගයට වඩා පොඩ්ඩක් ලොකු කරන්න තුන් කාලේ එනවා. එන මධ්‍ය අක්ෂර හරියට භාගයට ලියන්න ආරෝහණ අක්ෂර භාගයට වඩා චුට්ටක් ලොකුයි කියන්නේ තුන් කාලේ ගානට ගේන්නේ. උදේ හරිනේ අවරෝහණ කොහොමද මේවා කලින් කරපු නිසා ඇත්තටම මහන්සි වෙන්නේ නැහැ අවරෝහණවල උඩ භාගෙට ගන්න හැබැයි පහලින් මොකද වෙන්නේ පහල රූල කාලකට යට යනවා යන්න අයන් ලයන් අර වගේ පහල රූලෙන් කාල උඩ භාගෙ සීමාවේ ලියන්න එහෙනම් ඔයාලා අකුරු ලියනකොට ඔන්න ඔය අකුරු කාණ්ඩ තුන ඒ විදිහට ලියන්න ඕනේ. මධ්‍ය අක්ෂරයක් කොහොමද? ආරෝහණ අක්ෂරයක් කොහොමද? අවරෝහණ අක්ෂරයක් කොහොමද? දැන් මම ඔයාලට මේ 14 වෙනි පිටුවේ උඩින් රූල් යොදලා තියෙන ඔයාලා දැන් මම කියන සරල වාක්‍ය රූල් අතරේ හරි ප්‍රමාණයට, හරි හැඩයට, හරියට පදවෙන් කරලා අකුරු එකට ගෑවෙන්නේ නැතුව පිල්ලම් හලන්නේ නැතුව හරියට ලියන්න ඕනේ. දැන් පැන්සලේ තුඩ එහෙම හොඳට උල් කරගෙන මකන කෑල්ල එහෙම ලේස්ති කරගෙන මේ වැඩේ කරන්න. හරි පුතේ. මං පුංචි කොටසක් කියවනවා ලස්සනට ලියාගන්න. රූල උඩ ලියන්න එපා. රූල් දෙක අතර ලියන්න. හරි. බලන්න. දැන් ලියන්නේ නැහැ. අරිත අරිත
ඔයාලගේ අච්චුපතේ හම් වෙන වචනයක් නේද නම අරිත අරිත අම්මාටයි අම්මාටයි තාත්තාටයි අරිත අම්මාටයි තාත්තාටයි කීකරු දරුවෙක් අම්මාටයි තාත්තාටයි කීකරු දරුවෙක් කීකරු දරුවෙක් අරිතගේ නිවස දිගල යන ප්‍රතිචේදයක් වගේ අරිතගේ නිවස අරිතගේ නිවස පිහිටා තිබුණේ අරිතගේ නිවස පිහිටා තිබුණේ අරිතගේ නිවස පිහිටා තිබුණේ හරිම ලස්සන හරිම පදවෙන් කිරීම හරියට කරන්න හරිම ලස්සන පරිසරයක අරිතගේ නිවස පිහිටා තිබුණේ හරිම ලස්සන පරිසරයක හරි අරිතගේ නිවස පිහිටා තිබුණේ හරිම ලස්සන පරිසරයක අරිතගේ පියාගේ අරිතගේ පියාගේ අරිතගේ පියාගේ කුඹුර තිබුණේ අරිතගේ පියාගේ කුඹුර තිබුණේ කුඹුර තිබුණේ කඳු කිහිපයකින් කඳු කිහිපයකින් කඳු කිහිපයකින් මැදි වී තිබුණු මැදි වී තිබුණු මැදි වී තිබුණු කුඹුරු යායක් මැද්දේ මැදි වී තිබුණු කුඹුරු යායක් මැද්දේ කුඹුරු යායක් මැද්දේ පඳු කීපයකින් මැදි වී තිබුණු කුඹුරු යායක් මැද්දේ හරිද හරිද ඒ ඇති ඒ කොටසින් මම බලන ඔයාලගේ අකුරු කොහොමද හැඩය කොහොමද පදවෙන් කිරීම කොහොමද පිල්ලම් හරියට පාවිච්චි කරනවද මේවා මම චෙක් කළා ලකුණු ලබා දෙනවා හරි නේ පුතේ හරි ඊළඟට බලන්න පැටවුනේ ඡේද කීපයක් තියෙනවා මේව ඉතින් උදව් නෑ තනියම වැඩේ කරන්න හොඳේ අර මොකද දෙක පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඔය අවබෝධයේ කොට සිංහහන ප්‍රශ්නයට ඔයාලා හුරු කරන්න තමයි ඔය ඡේද කවි දාලා ඒවෙන් අහන ප්‍රශ්න වලට හරියට හරි අකුරු වලින් හරි විදියට උත්තර ලිවීම ඔයාලට පුහුණු කරන්න ඔයාලා හරියට ලියන්න ඕනේ හරි මගේ උදව් නැහැ ඔයාලා ලියන්න හරිද ඊට පස්සේ පුතේ අපි යනවා මෙන්න මේ අපි ලක්වැසියෝ පාඩම ගිය සතියේ මම කලින් ටියුට් එකේ පටන් ගත්තා අද ටියුට් එකේ මම ඒ පාඩමේම තවත් පුංචි කොටසක් දාලා තියෙනවා මේ මේක හැබැයි කලින් ඉගෙන ගත්ත 4 3 පන්තිවල පාඩමට සම්බන්ධයි දුවේ අපේ රටේ වාසය කරන විවිධ ජන කොටස් මේක ඔයාලා දන්නවා අපේ රටේ සිංහල දමිළ මුස්ලිම් බර්ග මැලේ ආදිවාසී මේ වගේ විවිධ ජන කොටස් ජීවත් වෙනවා හැබැයි මෙයාලට පොදුවේ අපි කියනවා ශ්‍රී ලාංකිකයෝ ලක්වැසියෝ හැමෝම හැබැයි ඒ වුණාට පුතේ මේකේක ජාතීන් අනුව ජන වර්ග අනුව ගත්ත මෙයාලගේ විවිධ වෙනස්කම් දකින්න පුළුවන් විශේෂයෙන් ඔය
එයාලා ගන්න ආහාර පානවල ඇඳුම් පැළඳුම්වල එයාලගේ උත්සව සිරිත් විරිත් වගේ දේවල් වල පුංචි පුංචි වෙනස්කම් දකින්න පුළුවන්. ආන්න එයින් තමයි මේ වගුව දීලා තියෙන්නේ. මේක හතරේ පන්තියේ තුනේ පන්තියේ කරපු දේවල් තියෙන්නේ මතකද කියලා බලන්න. දැන් මම තව වට්ටෝරුවක් මේ වෙලාවේ ලියවගෙන ලියවගෙන ගියාම ඔහෙලා ඒකත් ලියලා අයින කිඳුන. එහෙම නෙමෙයි, තමන්ගේ හැකියාව තමන්ගේ දැනුමෙන් මේ වැඩේ කරන්න. හරි නේද? අමතක නම් පරණ පොත් පාඩම් කරගන්න, සොයා ගන්න. එහෙමයි වැඩ කරන්නේ. ඔක්කොම සටහන් බලාපොරොත්තු වෙන්නේ පාපුතේ. හරිද? ඊළඟ තියෙන ඔය විශේෂයෙන් අපි දන්නවා ඊළඟ කොටස අපේ රට ශ්‍රී ලංකාව විදේශීය ජාතීන් තුනකට යටත් වුණා. කවුද පළමුවෙන්ම? පෘතුගීසීන්, ඊට පස්සේ ලන්දේසීන්, ඊට පස්සේ ඉංග්‍රීසීන්. අපේ රට විදේශීය ජාතීන් තුනකට යටත් වෙලා අවුරුදු සිය ගණනක් අපි යටත් විජිත විදියට ජීවත් වුණා. ඊට පස්සේ තමයි 1947 පෙබරවාරි 4 වෙනිදා අපට නාමික වශයෙන් නිදහසක් ලැබුණේ. හරිද? හැබැයි මේ 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 අපි විදේශීය ජාතීන්ට යටත් වෙලා එයාලගේ පාලනය තියෙන කාලේ අපේ රටේ හිටියා එඩිතර මිනිස්සු, නිර්භීත මිනිස්සු. එයාලා කැමති වුණේ විදේශීය ජාතියකට ඕන විදියට හිස පහත් කරගෙන ජීවත් වෙන්න. ඒ නිසා එයාලට ඕන හැමසෙම අපේ නිදහස. ඒ නිදහස වෙනුවෙන් මොකද්ද මෙයාලා කරේ? සටන් කරා. එයාලට දියුණු ආයුධ තිබුණේ නැහැ. නමුත් එයාලට තියෙන නේ කඩුවෙන්, පොල්ලෙන්, දුන්නෙන් එකට යුද්ධ කරා. කවුරු වෙනුවෙන්ද? රට ජාතිය නිදහස් කරගන්න. නිවහල් ජාතියක් විදියට ජීවත් වෙන්න ඕන උවමනාව නිසා මෙයාලා අර විදේශිකයන් එක්ක සටන් කළ අවසානයේ මොකද හැබැයි වුනේ? මෙයාලගේ ජීවිත විනාශ වුණා. මෙයාලගේ ජීවිත රට වෙනුවෙන් පූජා කරන්න මෙයාලට සිද්ධ වුණා. යන්නේ වගේ ජාතික වීරවරයෝ ගැන පොඩ්ඩක් ඔයාලා දැනගන්න ඕන. මේකෙත් මම මේ විශේෂයෙන් ඔය ගොංගාලේ ගොඩ බණ්ඩා, ඒ වගේම මණ්ඩලවිල කැප්පිටිපොළ නිලමේ කැප්පිටිපොළ දිසාව අන්නේ දෙන්න ගැන විස්තරයක් තියෙනවා. අනේ විස්තරය අර ගොඩාක් ගුරුවත් පොතේ තියෙන විස්තරයමයි මම අරන් තියෙන්නේ. හැබැයි එච්චරම නැති වුණත් ඔක කියවලා එයාල ගැන පුංචි අවබෝධයක් ගන්න. රයිට්. ඊළඟට සටන් ගී කියලා මේ දින පෘතුගීසි කාරයා පැමිණි විට කියන ගීය, ලන්දේසීන් පැමිණි විට ගායන ගීය, ඉංග්‍රීසීන් පැමිණි විට ගායන ගීය කියලා මේ ගායනා තුන මම ඉදිරි සතියක මේවා අහන්න සලස්වන්නම්. මේව ගැනත් ඔයාලා පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. හරි නේද? එහෙනම් අද ටියුට් එකේ අපි ලොකු සාකච්ඡාවක් කරේ නැහැ. විශේෂයෙන් අර එක පත්‍රයේ සම්පූර්ණයෙන් සාකච්ඡා කරනවා නම් අපිට තව විනාඩි 45ක් විතර ගත වෙනවා. හැබැයි මම දැන් අර මුල්ම කාලේ හැම ප්‍රශ්නයක්ම සාකච්ඡා කරාට දැන් වෙද්දී සරල දේවල්, පහසු දේවල් මම එහෙම සාකච්ඡා කරන්නේ නැහැ. ඔයාලට කරන්න අවස්ථාව දීලා කරාට පස්සේදී හරි වැරදි දාලා ඊට පස්සේ අපි ඉදිරි සතිවල සාකච්ඡා කරන එක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා අදට අපි 13 වෙනි නිබන්ධනයේ සාකච්ඡා පැටවුනේ මෙතනින් අවසන් කරනවා. වැඩ ටික හරියට කරගෙන ටියුට් එක හරියට වැඩ කළා, අඩුපාඩු බලලා හිස්තැන් තියන්නේ නැතුව අපිරිසුදු තැන්, අපැහැදිලි තැන්, නොසලකිල්ලෙන් කරපු තැන් තියනම් මක්කලා හදලා පිරිසිදුවට පේපර් එක බාර දෙන්න. හරි නේද වැටුනේ? එහෙනම් අදට අපි අවසන් කරනවා. ඔයාලා හැමෝටම බුත් සරණයි. පරිස්සමට ඉන්න පැටවුනේ වාසනාවන්ත සතියක් ඔයාලට ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදට අපි ඔයාලගෙන් සමුගන්නවා. පුංචි පැටවුනේ. හරි නේද? ඔව් පුතේ.